දැන් සියලුම දරුවෝ නිශ්ශබ්දව අහගන්න අද අපි කතා කරන්න යන්නේ පේපර් ක්ලාස් එකේ 11 වෙනි පේපර් එකේ දෙවෙනි කොටස MCQ එකේ 26 වෙනි බහුවර්ණයේ බලාගන්න 26 පෘථිවි වටා ගමන් කරන චන්ද්‍රිකාවක චාලක ශක්තිය ඊවේ චන්ද්‍රිකාවේ ගුරුත්වාකර්ෂණය මිදීමට අවශ්‍ය වන ශක්තිය පෘථිවි වටා ගමන් කරන චන්ද්‍රිකාවක චාලක ශක්තිය ඊ නම් හරි ගුරුත්වාකර්ෂණය මිදීමට අවශ්‍ය ශක්තිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් පෘථිවි වටා ගමන් කරන චන්ද්‍රිකාව අපි හිතමු සිම්පල් ආර්දුරකින් පිහිටි කක්ෂයක යමින් ඉන්නවා කියලා එතකොට මේ චන්ද්‍රිකාවට මේ මොහොතේ වේගය v නම් මෙයා සතු යම් ශක්තියක් තියෙනවා නමුත් මට මෙයාව ගුරුත්වාකර්ෂණයෙන් අයින් කරන්න ඕන නම් මෙහෙම ගුරුත්වාකර්ෂණයෙන් අයින් කරනවා කියන්නේ අනන්තය වෙත රැගෙන යාමට අවශ්‍ය නම් මම මේකට යම්කිසි කාර්යයක් ශක්තියක් ලබා දෙන්න ඕනේ යම් කිසි කාර්යයක් ශක්තියක් ලබා දෙන්න ඕනේ නිකන් එළියට යන්නේ නැහැ එහෙමනම් කාර්ය ශක්ති පරිවර්තන මූලධර්මයේ දාන්න මේ පිහිටුමේදී චාලක ශක්තිය භාගයයි mv වර්ගය ඒක තමයි ඊ කියලා දීලා තියෙන විභා ශක්තිය ඍණ g කැපිටල් m බෙදීම කැපිටල් m සිම්පල් m බෙදීම r මේ පිහිටුමේ මුළු ශක්තිය ඕක පෘථිවි වටා ගමන් කරන චන්ද්‍රිකාවක චාලක ශක්තිය කියලා දීලා තියෙන්නේ මේ ශක්තියට මම කාර්යයක් කරන්න ඕනේ මෙතනින් ඉඳන් අතෙන් ගෙනියන්න හරි එතකොට මම ගෙනියන්න හදන්නේ මේ ස්ථානයේ මුළු ශක්තියනේ අනන්තයට නම් අනන්තයේ මුළු ශක්තිය බිඳුවයි එතකොට කලයට කාර්ය සැපේතු ශක්තිය කියන්නේ රැගෙන යන ස්ථානයේ ශක්තියෙන් අඩු කරන්න රැගෙන යන ස්ථානයේ ශක්තිය මේක තමයි කලයුතු කාර්යය කියලා කියන්නේ. ඒ අනුව කලයුතු කාර්යය සමානයි. මේ ඍණ වලින් වැඩි කළාම මේක ධන වෙනවා. G capital M simple M බෙදීම R ඍණ භාගයයි MV වර්ගය. හැබැයි අපි දන්නවා මෙයාගේ මේ මොහොතේ වෘත චලිතයේ සලකන F සමානයි MV දැම්මොත් ජී කැපිටල් එම් සිම්පල් එම් බෙදීම ආර් වර්ගය සමාන එම් වී වර්ගය බෙදීම ආර්ට ඒ අනුව එම් වී වර්ගය කියන්නේ ජී කැපිටල් එම් සිම්පල් එම් බෙදීම ආර් කියන එකට එම් වී වර්ගය කියන්නේ ජී කැපිටල් එම් සිම්පල් එම් බෙදීම ආර් කියන එකට ඒ අනුව මේකෙදි ඊ සමානයි භාගයයි mv වර්ගයට උදේ mv වර්ගය කියන්නේ 2 ඊට ඒතර මේ ශක්ති ප්‍රමාණය සමානයි 2 ඊට එහෙනම් කළ යුතු කාර්යය වෙන්නේ g capital m simple m බෙදීම r කියන්නේ 2 e නම් භාගය mv වර්ග කියන්නේ ආරම්භක චාලක ශක්තිය කළ යුතු කාර්යය ඊට සමානයි කළ යුතු කාර්යය ඊට සමානයි හරි ගුරුත්වාකර්ෂණය මිදීමට අවශ්‍ය වන ශක්තිය එවත් කළ යුතු කාර්යය කියන්නේ ඒක ඊට සමාන අගයක් වෙනවා හරි එය ඊට සමාන අගයක් වෙනවා හරි හදා ගන්න
හරි. ඊළඟ බලා ගන්න. විසිහත නෑමට උණු වතුර ලබා ගැනීම සඳහා සැපයෙන ජලය විද්‍යුත් තාපකයක් හරහා ගලා යාමට සලස්වා ඇත. තාපකයේ 7 කිලෝවොට් සීඝ්‍රතාවයෙන් තාපය සැපයෙනට ජල ගැලුමේ උෂ්ණත්වය 15 සිට 45 දක්වා ඉහළ නැංවේ නම් ජලය සැපයෙන සීඝ්‍රතාවය කුමක්ද? හරි. ජලය සැපයෙන සීඝ්‍රතාවය සරලව හොයන්න පුළුවන්. පුතේ මේ මේ ගුරුත්වාංශයට ගන්නට උත්තර දෙක ලකුණු දුන්නා. මොකද අර රැගෙන යන්න අවශ්‍ය මුදවා ගන්න ඕන ශක්තිය තමයි යහන් ඒක ඊ. නමුත් සමහර ළමයි අර මුළු ශක්තිය හොයලා තිබ්බා. ඒක දෙකයි. ඒ නිසා ඒ දෙකටම ලකුණු දුන්නා. පිටිතුරු දෙක හෝ හතර දෙකටම දුන්නා. ඇත්තටම උත්තරේ හතර. නමුත් ඒක අර මිදීමට අවශ්‍ය ශක්තිය කිව්වහම සමහර ළමයි මේ ශක්ති වෙනස ගන්නවා වෙනකොට එක තැනක ශක්තිය ගන්නේ කරලා තිබ්බ එකයි. මේකේ බලා ගන්න. හොඳට අහගන්න. මේකෙදී ඕගොල්ලන්ට තප්පරයට ජූල් 7000ක තාපයක් ලැබෙනවා නම් හරි එම් ජල ස්කන්ධයන් නම් ගලාගෙන යන්නේ විශිෂ්ට තාප ධාරිතාවය 4200 නම් උෂ්ණත්වය වැඩි කරගන්න ප්‍රමාණය 30යි. ඒ අනුව මෙතන බිंदु තුනට බිंदु තුනක් කැපෙනවා. හරි. 42 ට 7 ඒවා 6යි. එම්ට එනවා 1 8 18යි කියලා. හරි. තප්පරයකට ගලා යන කිලෝග්‍රෑම් ප්‍රමාණය. හරි. නම් තප්පරයට ගලා යන කිලෝග්‍රෑම් ප්‍රමාණය ඕක නම් මිනිත්තුවට බලන්න 60කින් වැඩි කරන්න. ඔය තියන්නේ මිනිත්තුවට ගලා යන කිලෝග්‍රෑම් ප්‍රමාණය. ඒතර මේ කුඩයි 8යි 6න් බෙදුවොත් 10 බෙදීම 3යි. කිලෝ එකක් කියන්නේ ලීටරයයි. ඒ නිසා මිනිත්තුවකට ගලා යන ලීටර ගාන කියලා ගන්න පුළුවන්. ඔන්න මිනිත්තුවකට ගමන් කරන ලීටර සංඛ්‍යාව. ඔය තියන්නේ මිනිත්තුවකට ගලා යන ලීටර සංඛ්‍යාව. ඔය දැන් එන පුතාලා කට්ටිය හැම වෙන්නේ ඉස්සරහට. දැන් එන කට්ටිය හැම වෙන්නේ ඉස්සරහට. ඊට අමතරව මට මේ පන්තියේ ඉඳන් ඉන්න දරුවන්ගේ අර ගැට්ටෙන් උඩ ඉන්න පිරිමි ළමයි ටික මෙතන අරන් දෙන්න. හරි බලා ගන්න. 28 ආගන්න 28. රූපේ දක්වා ඇති පරිදි තල දර්පණයක් මත ඝනකම සෙන්ටිමීටර 7.5ක් වන පාරදෘශ්‍ය වීදුරු කුට්ටියක් මත තබා එහි ඉහළ පෘෂ්ඨයට සෙන්ටිමීටර 10ක් කියලින් ලක්ෂාකාර වස්තුවක් තබා ඇත. දර්පණය මගින් සෑදෙන අවසන් ප්‍රතිබිම්බයට දර්පණයේ සිට පවතින දුර. දර්පණය මගින් සාදන අවසන් ප්‍රතිබිම්බයට දර්පණයේ සිට පවතින දුර කියන්නේ මෙන්න මේකයි. ඕකෙදි වෙන්නේ මේ බලා ගන්න. මේකෙදි පුතේ වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. කැමරায় ගන්න මෙහෙට. මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. දැන් දර්පණය වෙත ආලෝක කිරණ එන්නේ මේ දර්පණය වෙත ආලෝක කිරණ එන්නේ ඔය වීදුරු කුට්ටියෙන් වර්තනයකට ලක් වෙලා. ඒ අනුව දර්පණය මගින් සාදන අවසන් ප්‍රතිබිම්බයට තියෙන දුර කියලා අහුවාම මේ මෙහෙම දෙයක් වෙයි. මේ තියෙන්නේ වීදුරු කුට්ටිය. ප්‍රසදී ආලේපිතයි. මෙන්න මෙතනයි ඔය කියන වස්තුව තියෙන්නේ. මේකෙන් එන ආලෝක කිරණ මේ විදිහට ඇවිල්ලා නැවත ඒ මාර්ගයෙන් පරාවර්තනය වෙදි මෙහෙම එන ආලෝක කිරණ ඔහොම ඇවිල්ලා මෙතන වැදිලා
වර්තනෙන් මේ තුලට ඇතුල් වෙන්නේ මෙන්න මේ වගේ තැනක සිටින්නාක් මෙන්. ඔන්නම් ඔය දුර හොයන්න පුළුවන් මෙහෙම වීදුරු වලට සාපේක්ෂ වාතයේ වර්තනාංකය කියලා ගත්තොත් මොකද නිරීක්ෂකයා මේ වෙලාවෙ ඉන්නේ වීදුරු වල වීදුරු වලට සාපේක්ෂ වාතයේ වර්තනාංකය ගත්තොත් සත්‍ය ගැඹුර 10යි දෘශ්‍ය ගැඹුර y y කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර මේක සමානයි 1ට n ag(t) එතකොට වාතයට සාපේක්ෂ වීදුරු වල වර්තනාංකය 2න් 3යි තුනෙන් දෙකයි වයිටෙනවා සෙන්ටිමීටර 15යි කියලා. ඔය දුර සෙන්ටිමීටර 15 නම් තල දර්පණ පෘෂ්ඨයේ ආලෝක කිරණේ වදින්නේ 15ක දුරක සිට එන්නක් වෙන් මෙතන ඉඳලා. ඒතර මේ ටික 7.5යි එහෙනම් 22.5ක ඉඳන් එන්නක් වෙන් තමයි වදින්නේ. ආලෝක කිරණේ මේ පෘෂ්ඨයේ වදින්නේ 22.5ක දුර සිට එන්නක් වෙන්. එනිසා මේක පරාවර්තනය වෙලා ඔහොම යන්නේ 22.5ක් දුරක සිට පරාවර්ත ප්‍රතිබිම්බය හැදෙන විදිහට. එතකොට මේ ආලෝක කිරණය ගිහිල්ලා ඔතන වදින්නේ මේ වීදුරු මාධ්‍යයේ මේ ටික 7.5යි මේ ටික 22.5යි වීදුරු මාධ්‍යයේ මෙන්න මෙතන ඉඳලා එන ආලෝක කිරණයක් ලෙස සලකලා ඒක වර්තනයේ මෙහෙම යන්නේ මෙන්න මේ වගේ තැනක ප්‍රතිබිම්බයක් දැන්න විදිහට. ඒ අනුව ඔබෙන් අහනවා සෑදෙන අවසන් ප්‍රතිබිම්බයට දර්පණයේ සිට පවතින දුර මේකෙදි දැන් වාතයේ ඉඳන් බලද්දි වාතයට සාපේක්ෂ වීදුරු වල වර්තනාංකය සත්‍ය ගැඹුර වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට 30යි. දෘශ්‍ය ගැඹුර x කියන්නකෝ 2න් 3 සමානයි 30 බෙදීම x x 20යි x 20 නම් මේ දුර 20 නම් 7.5ක් අඩු කරන මේ ටික 12.5 සෙන්ටිමීටර. ඔක 12.5යි. මම මේ જાතිය හදන තුන්වෙනි ගාන මේ. හරි මේක මම දීර්ඝව විස්තර කරලා මීට පෙර දෙසරයක් හදලා තියෙනවා. ඔය තමයි මේ දුර 12.5යි. මේ දුර සෙන්ටිමීටර 12.5යි. හරි ඊළඟට හරි ඊළඟට 29 ජලයේ විශිෂ්ටතා ප්‍රාරිතා හා ඝනත්ව පිළිවෙලින් CW හා ROW වලින් හැඳින්වේ. එක්තරා ලෝහයක විශිෂ්ටතා ප්‍රාරිතාවේ 9න් 1යි CW හා ඝනත්වයේ 6 ROW වේ. මෙම ලෝහය හා ජලයේ සමාන පරිමාවන් වෙන්වෙන්ව රත් කර උෂ්ණත්ව එකම අන්තරයකින් නම් වන ලදී. ලෝහයට මේ සඳහා සැපයුතු තාපය ජලයට ඒ සඳහා සැපයුතු තාපය මෙන් K ගුණයක් බව සොයා ගන්න. Kෙහි යගේ. හරි. මෙම ලෝහයෙන් සහ ජලයෙන් සමාන පරිමා ගන්නවා කියන්නේ ස්කන්ධ දෙකක්. එතකොට ලබා දිය යුතු තාප ගැන සැලකිලිමත් වුණොත් මෙන්න මෙහෙම. මේ බලන්න. බලා ගන්න. මේකෙදි ජලයට ලබා දිය යුතු තාපය H1 කියලා ගත්තොත් ජල ස්කන්ධය කියන්නේ V ρW ඔතනින් ඉඳලා ජල ස්කන්ධය C
TW උෂ්ණත්වය වැඩි කිරීම තීටා. ලෝහයට ලබා දිය යුතු තාපය කියන්නේ V 5W TW බෙදීම 9යි තීටා. ලෝහය සඳහා සැපය යුතු තාපය ජලය සඳහා සැපය යුතු තාපය මෙන් K ගුණයක් කියන්නේ H2 බෙදීම H1 හොයන්න. H2 බෙදීම H1 K කියලායි කියන්නේ. H2 බෙදීම H1 K කියලායි කියන්නේ. මේ දෙක බෙදුවොත් V rho W CW theta කැපෙනවා. දෙකෙන් 3යි කියලා මේ අනුපාතය. එනම් කේවල අගය 3න් 2යි. කේවල අගය 3න් 2යි. හදාගන්න. කේවල අගය 3න් 2යි. හදාගන්න. කේවල අගය 3න් 2යි. अरे ඊළඟට බලා ගන්න 30 හොඳට අහ ගන්න वर्तनाटे එක පැත්තකින් බැලීම තුළ අපිට පුළුවන් පුතේ යාට තියෙන සත්‍ය දුර හොයාගන්න. ඒ සත්‍ය දුර 21කින් අඩු කළා නම් අනිත් පැත්තේ නම් තියෙන සත්‍ය දුර එනවා. ඒකෙන් පුළුවන් මේ පැත්තෙන් තියෙන දෘශ්‍ය දුර හොයාගන්න. මේ බලන්න. මෙන්න මේ වගේ පොඩි වැඩක් කරන්න තියෙනවා. මේකේදී දැන් මේ වගේ ගණන් මේ මට්ටම් වෙද්දී කිසිම හේතුවකට වරද්දන්න බෑ ඔයගොල්ලන්ගේ. ඒ කියන්නේ දැන් විභාගෙට මේ තියෙන ඉදිරි කාලයත් එක්ක බලද්දී මේ මට්ටමේ ගණන් කිසි හේතුවකට වරදින්න බෑ. ඒ කියන්නේ නොසලකිලිමත් භාවය නිසාවත් දරුව වරද්දන්න එපා. මෙහි ඉඳන් බලද්දි සෙන්ටිමීටර 8ක් දුරින් පේනවා. මුළු දුර සෙන්ටිමීටර 21යි. ତୁର මෙහි ඉඳන් බලද්දි 8ක් දුරින් පේනවා කියන්නේ සත්‍ය ගැඹුර හොයාගත්ත හැකි. මොකද වර්තනාංකය 2න් 3යි වීදුරු වල සත්‍ය ගැඹුර x වෙදන් දෘශ්‍ය ගැඹුර 8යි. x වෙනවා 12යි කියලා. එක්ස්ටර්නල් 12යි කියලා. හරි. ඒකම එහා පැත්තෙන් බලද්දි 21න් 12ක් ගියාම මේ ටික 9යි. ඒ අනුව මේකේ මෙන්න මේ දුර තමයි අහන්නේ. දෙකෙන් තුන සමානයි සත්‍ය ගැඹුර බෙදන්න දෘශ්‍ය ගැඹුරෙන්. යනු වයිට් වෙනවා සෙන්ටිමීටර 6ක් කියලා. වයිට් වෙනවා සෙන්ටිමීටර 6ක් කියලා. යනු අදාළ දුර සෙන්ටිමීටර 6යි. හරි. ඒ පැත්තෙන් බැලුවාම පේන දුර සෙන්ටිමීටර 6යි. ප්‍රථමයි අදාළ දුරයි යගේ. හරි. ඊළඟට 31 ගණමීටර එකක පරිමාවක් ඇති සංවෘත භාජනයක් තුළ නිර්ජල නිර්පේක්ෂාර්ථතාවය ගණමීටරයට ග්‍රෑම් 14ද සාපේක්ෂාර්ථතාවයේ 70% දෙන වාතය අඩංගු වේ. ඉතින් මේ වෙලාවේ නිර්පේක්ෂාර්ථතාවය කියන්නේ කලාපයේ වාෂ්ප ඝනත්වයනේ.
එකම සාපේක්ෂාර්ථය තියෙනවා නම් ඔන්නම් හොයන්න පුළුවන් මේ උෂ්ණත්වයේ සන්තුප්ත වාෂ්ප ඝනත්වය කීයද කියලා. වාදනය තුළ නිර්ජලීය ප්‍රොපෝසල්ෆේට් යම් ප්‍රමාණයක් ඇතුළු කර දින කීපයකට පසු ඒ ස්කන්ධයේ කිරුවිට ග්‍රෑම් 4ක ප්‍රමාණයකින් වැඩි වී ඇති බව පෙනෙනවා. ඒ කියන්නේ දැනට ඝන මීටර ඇතුළේ ඝන මීටරට ග්‍රෑම් 14ක් තිබ්බනේ. ඕකෙන් 4ක් අඩු වෙලා තියෙන ග්‍රෑම් නිර්ජලීය ප්‍රොපෝසල්ෆේට් වලින් අවශෝෂණය කරගන්න. වාදනය තුළ උෂ්ණත්වය නියතව පැවතී නම් ඒ තුළ වාතය සාපේක්ෂාර්ථාවේ අඩුවීම මුල් සාපේක්ෂාර්ථාවට ගන්න අනුපාතය. මේ බලන්නකෝ. ඒ කතාව හරි සරලයි. මේක මේ වාෂ්පහාර්ථමිතිය ගණක් උනාට සංකීර්ණ නෑ පුතේ. මේ බලන්න. දැන් මුලින් ඝන මීටරයක ඇතුළේ ග්‍රෑම් 17යි ජල වාෂ්ප තිබ්බේ. ඒ වෙද්දි සාපේක්ෂාර්ථාවේ 70යි කියන්නේ මේ 70ක සාපේක්ෂාර්ථය සමානයි අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ බෙදීම සන්තුප්ත වාෂ්ප ඝනත්වයේ වැඩි කිරීම 100. එහෙනම් මෙතනින් එන සන්තුප්ත වාෂ්ප ඝනත්වය ඉතාම සරලව ඝන මීටරයට ග්‍රෑම් 20යි කියලා. එහෙනම් දැන් අලුත් සාපේක්ෂාර්ථාවේ කියන්නේ ඝන මීටරයේ නිර්ජලීය ප්‍රොපෝසල්ෆේට් වලින් ග්‍රෑම් 4ක් අයින් කරනවා කියන්නේ දැන් තියෙන ග්‍රෑම් 10යි. හැබැයි උෂ්ණත්වයේ නියතයක් නිසා තවදුරටත් මේ උෂ්ණත්වයේ නියතයක් නිසා තවදුරටත් මේ උෂ්ණත්වයේ සන්තුප්ත වාෂ්ප ඝනත්වයේ 20යි. එහෙනම් දැන් සාපේක්ෂාර්ථාවේ 50යි. එහෙනම් කලින් 70යි දැන් සාපේක්ෂාර්ථාවේ 50යි කියන්නේ පුතේ සාපේක්ෂාර්ථා අඩුවීම 20යි. මුල් සාපේක්ෂාර්ථාවේ 70යි 20 බෙදීම 70 කියන්නේ 7න් 2යි. පිළිතුර දෙවෙනි එක. පිළිතුර දෙවෙනි එක. ඒක සංකීර්ණ ගණක් නෙමෙයි. පිළිතුර දෙවෙනි එක. හරි. අපි යමු ඊළඟට. බලාගන්න 32 වාතයට සාපේක්ෂ ජලයේ අවදි කෝණයේ තීටාවේ ජල පෘෂ්ඨයේ යන්තම් යටින් සිටින මාළුවෙකුට බාහිර ලෝකයේ පෙනෙන කෝණික පරාසය. හරි. යන්තම් යටින් ඉන්න කෙනෙක්ට බාහිර ලෝකයේ පෙනෙන කෝණික පරාසය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ බලන්න. මේ බලන්න. යන්තම් යටින් ඉන්න කෙනාට කොහොමත් බාහිර ලෝකේ මේ කිරණය හැටෙනවනේ. ඊට අමතරව මෙතන අවදි කිරණය දක්වාම කිරණ ඇතුල් වෙනවා. මේක තීටා නම් මේ කෝණය තීටා. ඔය විදිහට මේ පැත්තෙනුත් කිරණ ඇතුල් වෙනවා. මේකට තීටා. ඒ අනුව මේ වෙලාවේ මුළු කෝණය දෙකයි තීටා. මේ වෙලාවේ මුළු කෝණය දෙකයි තීටා. ඒ අනුව මේකෙදි මුළු කෝණ පරාසය දෙකයි තීටා වෙනවා. මුළු කෝණ පරාසය දෙකයි තීටා වෙනවා. හරි. මුළු කෝණ පරාසය දෙකයි තීටා වෙනවා. ඊළඟට 33 ස්කන්ධය කිලෝග්‍රෑම් 300ක් වන ඒකාකාර බෝට්ටුවක දිග මීටර 10ක් වේ. බෝට්ටුව නිසල ජලය මත නවතා ඇති අතර බෝට්ටුව 1 කෙලවර කිලෝග්‍රෑම් 100ක ස්කන්ධයක ළමෙක් සිටි. එම ළමයා බෝට්ටුවේ 1 කෙලවර සිට අනෙක් කෙලවර ඇවිදගෙන ගියේ නම් ජලයට සාපේක්ෂ ළමයා ගමන් කරන දුර. මේ ගණන් නම් මාර ලේසියනේ. මොකද අර ගුරුත්ව කේන්ද්‍ර සංකල්පයෙන් මේව හදුවාම නිකම් උත්තරේ. මොකද ඒ ගුරුත්ව කේන්ද්‍ර සංකල්පය? ගුරුත්ව කේන්ද්‍ර සංකල්පය කියන්නේ මෙන්න මේකයි. පද්ධතියක් මත බාහිර බල ක්‍රියාත්මක නොවේ නම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය නොවෙනස්ව පවතී. මම ඔක්කොම පන්තිල කරලා තියෙනවා. හරි පද්ධතියක් මත බාහිර බල ක්‍රියාත්මක නොවේ නම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය නොවෙනස්ව පවතී. මෙතන බෝට්ටුවේ බර නම් මෙතන පුද්ගලයාගේ බර නම් පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය යන්නේ මීටර 10ක් දිග නම් මේ දුර මීටර 5යි. ගුරුත්ව කේන්ද්‍රයට බෝට්ටුවේ තියෙන දුර පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය යන්නේ 3ට 1 අනුපාතයට මේ වගේ තැනක. 3ට 1 කියන්නේ පුතේ
मीटर पहा हतरें बेदा तुन टेकन हतरें बेदा इतर मेटिक तुनाई दसम हताई पहाय मेक इकाई दसम देखाय पहा हरियतम मिन्न मेवागे देगुने का दुरा उद्गले यानवा मेवागे देगुने का दुरा बोट्टु यानवा पलोड सापेश असाने दी तुनाई दसम हताई पहागे देगुने यानवा උද්ගලයා මොකද බෝට්ටුව මෙහෙට එද්දි මේ විදිහට උද්ගලයා මේ හරියට එනවා ඒත් පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන්නේ නැහැ තවදුරටත් තාමත් පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ තිබ්බ තැනම තමයි උද්ගලයාගේ බර මෙතනින් පල්ලෙහාට කතා කරපු දේවල් කලින් බෝට්ටුවේ බර මෙතනින් පල්ලෙහාට පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය මෙතනමයි ඉතින් මේක 1.25යි මේක 3.75යි එතකොට මෙතන ඉඳන් මෙතන 3.75යි මෙතන ඉඳන් මෙතන 3.75යි මුළු දුර මීටර් 7.5යි පොළවට සාපේක්ෂව ළමයා ඇවිද ගිය දුර මීටර් 7.5යි 34 රූපේ දක්වා ඇති ට්‍රොලිය F නියත බලයක් යටත්ව ඇත රූපේ දක්වා ඇති ට්‍රොලිය F නියත බලයකට යටත්ව ඇත समीकरणे තප්පරයක නිදහස් වන වැලි වල ප්‍රමාණයම නම් MT තමයි නිදහස් වන මුළු වැලි වල ස්කන්ධය. වතාවක් A. ඒ අනුව තරණය සමානයි F බෙදීම කැපිටල් M වෙන සිම්පල් MT. ඔය තියන්නේ තරණය යගේ පිළිතුරු අංකය 2. පිළිතුරු අංකය 2. හදා ගන්න. පිළිතුරු අංකය 2. විදුරු බල්බ රස්තේ උෂ්ණත්වමානය කිහිලයන් රස්තේ කඳේ පරිමාව සමානයි L0 8 මේක සමානයි අනිත් පැත්තට V0 ගැමා දෘශ්‍ය තීටට. L0 A සමානයි V0 ගැමා දෘශ්‍ය තීට. ඒතර සංවේදීතාවය කියන්නේ මොකක්ද? මොක තමයි ඔය තියෙන්නේ? ඒතර මේකට අනුව පරිමාව දෙගුණයක් වුණොත් හරස්කඩ භාගයක් වුණොත් පරිමාව දෙගුණයක් වුණොත් සංවේදීතාවය දෙකෙන් වැඩි වෙනවා හරස්කඩ භාගයක් වුණොත් භාගයෙන් බෙදෙන. ඒ අනුව හතර ගුණයක් වෙනවා මේක. ඒ අනුව සංවේදීතාවයේ සෙන්ටිමීටර දසම පහනයි එක හතර ගුණයක් වෙනවා කියන්නේ සෙන්ටිගේට අංශකයට සෙන්ටිමීටර දෙකක් බවට පත් වෙනවා. සෙන්ටිගේට අංශකයට සෙන්ටිමීටර දෙකක් බවට පත් වෙනවා. वाष्पीकरणे हा वाष्पीभवने पिलिबंद पहत दियति प्रकाश सलका बलन ए वाष्पीभवन शीघ्रताव्य द्रवपृष्ठे वर्गफले मत रंधा पावती निवरदी शीघ्रताय वैडीन पुते वर्गफले वैडीन
වාෂ්පීවන ශීඝ්‍රතාවයේ ද්‍රව පෘෂ්ඨයේ වර්ගඵලය වාෂ්පීකරණ ශීඝ්‍රතාවයේ ද්‍රව පෘෂ්ඨයේ වර්ගඵලය මත රඳාපවතී. වැරදි. ඒක රඳාපවතින තාපය ලබා දෙන ශීඝ්‍රතාවය මත. වාෂ්පීවන ශීඝ්‍රතාවයේ තාපාංකය මත රඳාපවතින බැවින්. ඒ වායුගෝලයේ පීඩනය මත රඳාපවතී. වාෂ්පීවන ශීඝ්‍රතාවය තාපාංකය මත රඳාපවතින බැවින්. ඒ වායුගෝලයේ පීඩනය මත රඳාපවතී. वायुगोल्य पीटने वे वाष्पीन शीघ्रतावे अड़वे ए हा सीन वेरदे बीनम वेरदे वाष्पीकर वायु समीकरण कति वाहन बहिन विट पुते वायु समीकरण दाप वाहन उपेस्वेल शीतल विलाती शीतल पृष्ठ परसरेटे शीतल पृष्ठ परसरेट आपगाम शीतल पृष्ठ वटेन परसरे वाते एक सांतृप्त हरिटर कैलमीट्रेट ऐस कटेदाला दीयकर अभी कैलमीट्रे आवट शीतल विला कैलमीटर पृष्ठे तुषार तेपत्न फ्रिज गेंगल भीम बोतले करतीबाम भीम बोतले वटे तुषार तेपत्न एसी तीन का वाहन एलियट बेसगा इक फारम उपेस्वल मत तुणि चलपटल बेदन यानी वायु समीकरण कहते वाहन कि बहिन विट देख बोहोवेला कव्य तबयती वसन लाहन तुलट यामेती एक अनिपेट शिशिल तेनक प्रश्न तेनक गुडकला वाहन अहुए तद अहुए वहल तिब्बा यु मुद्दे रात परसर उष्ण गुडक वेड उष्ण रातला एक वरम एक शिशिल परसर कि पुनसुम परसरे එතකොට අර තත්ත්වය ඇති වෙන්න පුළුවන් ජල වාෂ්ප රැඳීම පරිසර උෂ්ණත්වයේ පහක් පමණ වන නුවරඑළියේ සීතල රැයක රත් කර ඇති ගොඩනැගිල්ලත් වලට ගමන් කිරීම එතෙන්දී අපි යන්නේ සිසිල් තැනක ඉඳන් උණුසුම් තැනකට සිසිල් තැනේ ඉඳන් උණුසුම් තැනට යද්දී අනිවාර්යයෙන්ම සිසිල් තැනේ ඉඳන් උණුසුම් තැනට යද්දී සිසිල් පෘෂ්ඨයේ උණුසුම් කලාපයට ගිය ගාම යවට වාතය සිසිල් වෙලා සම්පූර්ණ වීමේ ප්‍රතිඵලයක් ලෙස තුනේ ජල පටලයක් බැඳෙන්න පුළුවන් හදිස්සියේම තෙතමන පටලයක් ඔහුගේ කාච මත බැඳෙන බවට අධ්‍යක්ීම ඇතයි කියා සිටි. ඔහු කියා සිටින දෑ අතරින් සියලුම අවස්ථාවල වෙන්න පුළුවන්. මොකද මේක වෙන්නේ සිසිල් තැන ඉඳලා උණුසුම් තැනට යද්දී. හරි. හැබැයි මේ ක්‍රියාවලිය ඇතුලෙන් කියන්න බෑ මේ දෙපැත්තේ සාපේක්ෂාර්ථා සම්බන්ධය. ඒ කියන්නේ දැන් වාහනේ AC දාලා ඉන්න වාහනෙන් එළියට බැස්සහම ජල පටලයක් උපැස්සුවේල බැඳුනායි කියලා කියන්න බෑ. वाहन सापेक्षारे पिटवाड़ा वेड़ दड़ी वाहन उष्णा परसर उष्णते वेड़ी उष्णत्न बोलवा सापेक्षारेन अदसाधन बैठे सापेक्षारता डिपेडेन जलवाष्पगन सतृप्तकोचन कारण मत अरे बलगन तीसाट जले वर्तनाक्यूनेरीक्षण वीद्रुटे पथुले तबकिन दृश्य विस्थापन ये दृश्य विस्थापने समानाय वीद्रुसा जलेंगति मुड़ दृश्य विस्थापन वीद्रुवलिंग दृश्य विस्थापने अटवता एक आठ तुने देखा दन विसी पहाय दसमाटे आटा कड़कर जलखांदे उसे दाहताय दसमाटाय हतर बेदी मुतुना मुलु इहल डेसवेन प्रमाणे ओक सेंटीमीटर हताय दसमे का सेंटीमीटर हाथाई दसमे का अरे तीस नमे आगंड तीस नमे वेदुर नलयाकुले एकतरा द्रव्या के ही द्रवांके टवडा कर्मा के ही उष्णत्य दक्वा रात कर अनतुरो सिसिल्लेम टीडहारिन लदी एदी लद उष्णत्य काले टे इदरीव रूपे दक्वेति आकार प्रस्तार गत करून लबाई मैं प्रस्तारे संबंधे पहस संधान प्रकाश सलका बलान द्रव्य द्रवांकेट इहल उष्णत्व रत्कल सिसिल्वेंट तिब्बाम
ඕක සිසිල් වෙන්නේ මෙන්න මෙහෙම. ඕක සිසිල් වීම සිසිල්න නියමයට අනුකූල නම් ඕක සිසිල් වෙන්නේ මුලින්ම ද්‍රවාංකයේ වෙනකන් උෂ්ණත්වයේ පහළ බැහැගෙන යනවා මෙහෙම. ඊට පස්සේ ද්‍රවාංකයේදී උෂ්ණත්ව වෙනසකින් තොරව සම්පූර්ණ තාපයේ গুপ্ত තාපයේ පරිසරයට හානි වෙනවා. ඊට පස්සේ ඝන වීමෙන් පස්සේ නැවත හානි වෙන්න ගන්නවා. හැබැයි මේකේ මේ පිහිටුමේදී එකම උෂ්ණත්වයේ පරිසරයට තාපය හානි වෙන්න තාප හානි වීමේ ශීඝ්‍රතාව මේ තැන් දෙකේ සමානයි. ඒත් මේ අනුක්‍රමන දෙකම මෙතන උෂ්ණත්වය පහළ වැටෙන ශීඝ්‍රතාවයේ නෙමෙයි ද්‍රව වේලාවේ ලිකුවිඩ් එකක් විදිහට සම්පූර්ණයෙන් ඝන වුණු ගමම්ම උෂ්ණත්වයේ පහළ වැටෙන ශීඝ්‍රතාවයේ වේ. අනුක්‍රමන දෙකම. මොකද ද්‍රව හා ඝනවල විශිෂ්ට තාප ධාරිතාව වෙනස් නේකයි. PQ කොටස තුළදී ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාවේ RS කොටස තුළදී එම ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාවට වඩා වැඩි වේ. හරි. ඒක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සමීකරණය. උෂ්ණත්වයේ පහළ වැටෙන ශීඝ්‍රතාවය හා සිසිලන ශීඝ්‍රතාවය සමානයි. PA බෙදීම MC ගුණිතය ටීටරින ටීටාර්ට. ඒතර ඔබට පේනවා ඇති මේ අනුක්‍රමයට වඩා මේ අනුක්‍රමණය වැඩි බව. අනුක්‍රමණය වැඩි වෙන්නේ C අඩු නිසා. ඒ නිසා මේකේ ලික්විඩ් වලට වඩා සොලිඩ් එකේ C අඩුයි. ලික්විඩ් වල වැඩි. ද්‍රව තත්ත්වයේ විශිෂ්ටතාව ධාරිතාවය වැඩි. ඒ නිවැරදි. QR අතරදී එම ද්‍රවය ඝන අවස්ථාවට පත් වේ. නිවැරදි. QR අවස්ථාවේ ද්‍රවය සම්පූර්ණයෙන් ඝන වෙනවා. අවස්ථාවේ ප්‍රයාසය. QR අතරදී එම ද්‍රවයේ කිසිම ශක්තියක් හානි නොවේ. වැරදි. සම්පූර්ණ গুপ্ত තාපය පිට කරනවා. AHB නිවැරදි. C වැරදි. AHB නිවැරදි. C වැරදි. හරි. හරි ඊළඟට අහගන්න 40 බලාගන්න අහගන්න පුතේ 40 වර්ණාවලී මානයක් භාවිතා කර ප්‍රිස්මයක ප්‍රිස්ම කෝණයේ සෙවීමට සිසුවෙක් සැලසුම් කරයි. මෙහිදී ඔහුට ලැබුණු දුරේක්ෂයේ පිහිටුම් වලට අදාළ පාඨාංක 5ද දැක්වේ. පළමු පිහිටුමට අදාළ 17:52ද 197:56ද දෙවන පිහිටුමට අදාළව 240යි කලා 18යි
මේ පැත්තේ අගේ 60යි කලා 20යි බැලුවම් පේනවා පරිමාණය යන්නේ මෙහෙම එහෙනම් ඔය බිංදුව නැත්තම් 360 තියෙන මේ වගේ තැනක එතකොට මෙතන මේ කෝණය වෙනම හොයන්න මේ කෝණය වෙනම හොයන්න තීටා 1 කියන්නේ 17යි කලා 52ට එකතු කරන්න 360 න් අඩු කරලා 240යි කලා 18ක් එතකොට තීටා 1 එනවා තීටා 2 කියන්නේ 197යි කලා 56 න් අඩු කරන්න 60යි කලා 20ක් එතකොට මේ පැත්තෙන් ප්‍රිස්ම කෝණයෙන් දෙගුණේ එනවා ඒක කියන්නේ තීටා 1 බෙදීම 2යි ඒ 2 කියන්නේ තීටා 2 බෙදීම 2යි ප්‍රිස්ම කෝණය වෙන්නේ ඒක ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඔගේ ප්‍රිස්ම කෝණයට එන්නේ අංශක 68යි කලා 48යි 68යි කලා 48යි 68යි කලා 48යි ඔන්න ආයත මාර්ගය හදා ගන්න ඔන්ලයින් එකේ අවුලක් තියෙනවා හරි ඊළඟට 41 රූපේ පරිදි සකස් කර ඇති කාච දර්පණ ප්‍රකාශ පද්ධතියන් මගින් බලන විට ඒ වස්තුවේ පෙනෙන ප්‍රතිබිම්බ පිළිබඳ නිවැරදි වගන්තිය ඒ වස්තුවේ පෙනෙන ප්‍රතිබිම්බය පිළිබඳ නිවැරදි වගන්තිය කොහොමද ඇත්තටම මේක හොයන්නේ අවතල කාචයේ ඉදිරියේ සෙන්ටිමීටර 10ක් දුරින් තමයි ඒ තියෙන්නේ උත්තල කාචයේ ඉදිරියේ සෙන්ටිමීටර 10ක් දුරින් තමයි ඒ තියෙන්නේ හරියටම කාච දෙකේ නාභි ලක්ෂයේ තියෙන අවතල කාචයෙන් නම් ඒ වස්තුවක් වුණාම හරියටම අවතල කාචයේ ප්‍රකාශකයෙන් නම් නාභිය දුරින් භාගයක දුරින් ඒ කියන්නේ සෙන්ටිමීටර 5ක දුරින් අතාත්මික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් හදන උත්තල කාචයෙන් නම් ඒ වස්තුව වුණාම ඒක කෙලින්ම නාභිය තියෙද්දි තල දර්පණය වෙත ගිහිල්ලා වදින සමාන්තර ආලෝක පදම්බයක් ඒක නැවත ඒ මාර්ගයෙන් පරාවර්තනය වෙලා ඇවිල්ලා ඔය ඒ තියෙන තැනම ප්‍රතිබිම්බය හදනවා ඒකට හේතුව මේකයි ඔකෙදි වෙන්නේ මෙහෙම දෙයක් දැන් ළමෙක් මේ වගේ ගානක් ගැන කල්පනා කරන්නේ ලොකු ප්‍රතිබිම්බ ගානක් ඒ කියලා හිතාගෙන මේක එහෙම එන්නේ නැහැ ළමයා මේ ගාන කල්පනා කරන්නේ ලොකු ප්‍රතිබිම්බ ගානක් ලැබෙයි කියන බලාපොරොත්තු වෙයි මේ බලන්නකෝ මේකේ කොහොමයි තියෙන්නේ කොහොම තියෙද්දි ඔහොම වස්තුව තිබ්බහම පළවෙනි දේ මෙයාගෙන් මෙන්න මේ වගේ කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා ඕක දෙවෙනි එක මේ පැත්තට ගමන් කරන ආලෝක කිරණ වර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගිහිල්ලා නැවත ඔය මාර්ගයෙන් ඇවිල්ලා මෙතන ප්‍රතිබිම්බය හදනවා හැදුවාම නැවත ඒකම තමයි වස්තුව වෙන්නේ අවතල කාචයට ඒකෙන් හැදෙන්නේ මෙයාම තමයි ඒ නිසා මෙහෙ ඉඳන් බලන හැට පේන්නේ එකම එක ඔය අයි එක ප්‍රතිබිම්බය පමණයි එකම එක අයි එක ප්‍රතිබිම්බය පමණයි පේන්නේ පේන්නේ එකම එක අයි එක ප්‍රතිබිම්බය පමණයි හරි
सेंटीमीटर අණුවක දිග තන්තුවක් එක්තරා උපරිතානයකින් කම්පණය වෙමින් හර්ස් 330ක සංඛ්‍යාතයුත් ස්වරයක් නිකුත් කරයි. තන්තුවේ ආතතිය නොවෙනස්ව තබා හර්ස් 300ක මුල් උපරිතානය මෙති කිරීමට අවශ්‍ය තන්තුවේ දිග. අපි දන්නවා යම් කිසි උපරිතානයක් ගත්තොත් ඇදි තන්තුවක හැදෙන පුඩු ගානෙන් නම් n බෙදීම 2l මූල t බෙදීම m कंपन संख्या साधक दिग अणुनाम सेंटीमीटर अणुनाम दहाय समान एल बेदी मानु एल टेनो आनु नमे सेंटीमीटर आनु नमे सेंटीमीटर पैतमाय अदा लगे अदागन अदागन सेंटीमीटर दास प्रवेगें तमावित इन से एक कुरुला दाकिन मालुआ दास प्रवेगें मालुआ गे පොළවට සාපේක්ෂ ප්‍රවේගයේ එළියෙන්දම් බලන කෙනාට පේන්නේ 12යි. මොකද කුරුල්ල පොළවට සාපේක්ෂව තප්පරයට සෙන්ටිමීටර 4ක ප්‍රවේගයෙන් පල්ලෙහාට එනවා නම් sorry පොකුණක තප්පරයට සෙන්ටිමීටර 4ක සිරස් ප්‍රවේගයෙන් ඉහළ නගින කුඩා මාළුවෙකු දෙසට සිරස්ව පහළට පියාඹන කුරුල්ලෙකු මාළුවා දකින්නේ තප්පරයට සෙන්ටිමීටර 16ක ප්‍රවේගයෙන් තමා දෙසට වෙත පැමිණෙන්නේ. හරි. එතකොට කුරුල්ලට මාළුව පේන්නේ 16ක ප්‍රවේගයෙන් එන විදිහට. හැබැයි මාළුවගේ ඇත්ත ප්‍රවේගය 4යි. ජලයේ වර්තනාංකය 3 න් 4 නම් කුරුල්ලාගේ සත්‍ය ප්‍රවේගය. කුරුල්ලාගේ සත්‍ය ප්‍රවේගය හොයාගන්න කුරුල්ලට මාළුව පේන්නේ 16 ඉන්නේ. එනම් එළියේ ඉඳලා මේ මෙහෙම මාළුව මේ වගේ තැනක ඉඳලා මේ වගේ තැනකට එද්දි එළියේ ඉඳන් හිටගෙන ඉඳලා බලන කෙනෙක්ට මාළුවගේ පේන සත්‍ය ප්‍රවේගය හොයාගන්න. මාළුවගේ සත්‍ය ප්‍රවේගය නෙමෙයි මාළුවගේ පේන දෘශ්‍ය ප්‍රවේගය හොයාගන්න. ඒ කියන්නේ මේ සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මණු නෙමෙයි. එළියේ නිශ්චලව ඉන්න කෙනාට දෘශ්‍ය විස්ථාපනයේ හේතු වෙයි. විරල මාධ්‍ය නම් බලද්දි ගහන මාධ්‍ය තියෙන දේවල් උඩරස විලාන පේන දෘශ්‍ය විස්ථාපනයේ හේතු වෙයි. පේන ප්‍රවේග භාගය ඒ ප්‍රවේගයේ සමානයි ඇත්තටම මාළුව තප්පරයකට එන දුර සෙන්ටිමීටර 4යි බෙදන්න වාතයට සාපේක්ෂ ජලයේ වර්තනාංකය 4 බෙදීම 3ට. ඒතර එළියේ ඉඳන් බලන කෙනාට මාළුවගේ ප්‍රවේගය පේන්නේ මෙන්න මේකයි. මේක ප්‍රවේගය අඩු වෙන්න හේතුව වර්තනය. මේකේ පාවිච්චි කරපු සූත්‍රය තමයි සූත්‍රයක් තියෙනවා මෙහෙම ජලය තුල එච්චුස වස්තුවද්දස උඩ ඉඳන් බැලුවොත් එහි දෘශ්‍ය උස වෙන්නේ සත්‍ය උස බෙදීම වර්තනාංකය. ඒක තමයි පාවිච්චි කරන්නේ. තප්පරයට එන උස අරගෙන ඒක වර්තනාංකයෙන් බෙදුවාම උඩ ඉඳන් බලන කෙනාට තප්පරයට පේන ප්‍රවේගය. ඒතර උඩ ඉඳන් බලන කෙනාට මාළුවගේ ප්‍රවේගය 3යි කියලා නම් පේන්නේ. පල්ලෙහාට එන පිළිහුඩුවට මාළුවගේ ප්‍රවේගය 16 කියලා පේනවා නම් පිළිහුඩුවගේ ප්‍රවේගය තප්පරයට සෙන්ටිමීටර 13යි. පිළිහුඩුවේ ප්‍රවේගය තප්පරයට සෙන්ටිමීටර 13යි. ඒ ඔය දෙක එකතු වුනහමනේ පිළිහුඩුවර පේන මාළුවයින් ඔය දෙක එකතු වුනහමනේ පිළිහුඩුවර පේන මාළුවයින් 16යි.
දාසයෙන් තුනක් අඩු කරන්න. එතකොට එනවා පිළිවුඩු වගේ පොළවට සාපේක්ෂ වේගය. ඒක 13යි. පිළිවුඩු වගේ පොළවට සාපේක්ෂ වේගය 13යි. හදා ගන්න. හරි. 44 ඒකාකාර නොවන තිරස් වටයක් දිගේ ජලය අනවරතව ප්‍රවාහය වේ. ඒකාකාර නොවන තිරස් වටයක් දිගේ ජලය අනවරතව ප්‍රවාහය වේ. ප්‍රවාහයේ එක් අනාකූල රේඛාවක එක් ලක්ෂයකදී පීඩනයේ පීවන අතර වේගය වී වේ. එම රේඛාවෙම එම ප්‍රවේගයේ 2V1 ලක්ෂයේ පීඩනයේ. එතකොට එක ලක්ෂයක පීඩනයේ පී වේගය v කියන්නේ ඔය තියෙන චාලක ශක්තිය අනිත් ලක්ෂයේ පීඩනයේ p' වේගය 2V කියන්නේ ඔන්නෝමයි ඉන්නේ. එතන p' එන්නේ p මේ පදේ මෙහෙට ගෙන්න ධන භාගයයි රෝ v වර්ගයෙන් අඩු කරන්න දෙකයි රෝ වී වර්ගය. ත්‍රිලක්ෂයේ පීඩනය පීරින දෙකෙන් තුනයි රෝ වී වර්ගය. දෙකෙන් තුනයි රෝ වී වර්ගය. පිළිතුරු අංක එක. පිළිතුරු අංක එක. හදා ගන්න. හරි බලාගන්න ආගන්න හතලිස් පහ ආගන්න සෙන්ටිගටන්ස් එක ඍණ 6 ඇති අයිස් කිලෝග්‍රෑම් දෙකක් සම්පූර්ණයෙන් සීයේ හුමාලයේ බවට පත් කිරීමට අවශ්‍ය තාපය පහත දත්ත මගින් හොයන්න. හරි. ආගන්න. ඍණ 6 ඉන්න අයිස් කිලෝ දෙක ඉස්සෙල්ලම ගේන්න ඕනේ බිඳුවේ අයිස් වලට. ඊළඟට ඒ බිඳුවේ අයිස් කිලෝ දෙක සම්පූර්ණයෙන් බිඳුවේ ජලය කරන්න ඕනේ. ඊළඟට ඒ ජලය කිලෝ දෙක සීයේ ජලයට ගෙනියන්න ඕනේ. ඊළඟට ඒ ජලය කිලෝ දෙක වාෂ්පීකරණය කරලා කරන්න ඕනේ. ඔය ටිකේ එකතු වෙන්නේ ඔය ටිකේ එකතුව 6.07 වැඩි කිරීම 10.6 ජූල්. 6.07 වැඩි කිරීම 10.6 ජූල්. හරි. ඊළඟට 46 සුමට තිරස් මේසයක් මත ඒකාකාර බර කඹයක් රූපේ දැක්වෙන පරිදි කොටසක් පහළට එල්ලා වැටෙනසේ තබා නිශ්චලතාවයේ සිට මුදා හරින ලදී. එහි ප්‍රවේග කාල ප්‍රස්ථාරය. පුතේ ලනුව වැටෙද්දී එන්න එන්න බර වැඩි වෙනවනේ. එන්න එන්න බර වැඩි තොරණේ වැඩි වෙනවා පල්ලෙහාට වැටෙන. ඒ නිසා මේකේ එන්න එන්න තොරණේ වැඩිවීමක් වෙන්නේ. හරි මේසෙන් අයින් වෙනකන් තොරණේ වැඩි වෙනවා මේ විදිහට. මොකද තොරණේ නියත නැහැ. පල්ලෙහාට වැටෙද්දි තොරණේ ඒකාකාර නැහැ. පල්ලෙහාට තියෙන බර වැඩි වෙන හින්දා මෙන්න මෙහෙම වැඩි වෙනවා. ප්‍රස්ථාරයේ චූටි මුද්‍රණ දෝෂයක් තියෙනවා.
මේ ආරම්භක තොරණයක් සහිතව පටන් ගන්න ඕනේ. මොකක් පටන් ගන්න තියෙන්නේ මෙහෙම මේ මෙහෙම. ඒක පොඩ්ඩක් වැඩි. මේක අර චුට්ටක් තව ඉස්සෙන්න ඕන. අමුත ආසන්නව හරි හරි උත්තරයකට දෙන එච්චරයි. හතර වෙනක විතරයි. හරි. ඊළඟට පලාගන 47 අහගන්න 47 අහගන්න මේ බලන්න ආගන්න නාම්‍ය දුර එක්වන උත්තල කාචයක නාම්‍ය ලක්ෂයේ සිට x දුරකින් වස්තුවක් තබා ඇත උත්තල කාචය නිසා සෑදෙන ප්‍රතිබිම්බයේ උසත් වස්තු උසත් අතර අනුපාතය මේ උත්තල කාචයක් ඉදිරියේ මේ බලන්න වස්තුවක් තියලා තියෙනවා මේ වගේ x දුරකින්. එතන මේ නිසා හැදෙන ප්‍රතිබිම්බය තමයි මේ තියෙන්නේ. වස්තුස සිම්පල් ලෙස්ද ප්‍රතිබිම්බුස කැපිටල් ලෙස්ද ගත්තොත් වස්තු දුර f ධන x ප්‍රතිබිම්බ දුර v නාම්‍ය දුර f. හරි. දැන් මේකට කාච සූත්‍රය දැම්මොත් ප්‍රතිබිම්බ දුර ඍණ වස්තු දුර ධන නාභිය දුර ඍණ මම මේකේ u දන්න නිසා දිගටම ඍණ u ගෙන් වැඩි කරනවා u දන්න නිසා ඍණ u ගෙන් වැඩි කරනවා එතකොට මට u බෙදීම v උක්ත කරගත්ත හැකි ඔන්නෝම යුබෙදීම වී උක්ත කළ හැකි යු කියන්නේ එෆ් දන එක්ස් බෙදන්න එෆ් කේ ඍණ එක ධන එකට ඍණ එක කැපෙනවා ප්‍රතිබිම්බ දුර වස්තු දුර අතර අනුපාතයට එන මේක මේක අනිත් පැත්තට ගත්තා නම් හරි ප්‍රතිබිම්බ උස බෙදීම වස්තු උස වෙනුවට ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර ගන්න. මේ තියෙන උත්තරේ. F බෙදීම x. ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර කියන එක ගන්න. ඔය එන උත්තරේ. ඊළඟට 48 රූපේ දැක්වෙන පරිදි P ප්‍රිස්මය මතට ආලෝක කිරණයක් අවම අපගමණයෙන් පත්ව වේ. P-ට සර්ව සම Q හා R නම් තවත් ප්‍රිස්ම දෙයක් එකිනෙක ස්පර්ශනසේ තැබූ විට පහත ආලෝක කිරණය. මොකුත් වෙන්නේ නැහැ. ඇයි දැන් ඕක මේ වගේ වෙනවනේ එතකොට? Q සහ R කියන්නේ මේ ද්‍රව්‍යෙම්ම නම් හදලා තියෙන්නේ. මේ Q සහ R කියන අය හදලා තියෙන මේ ද්‍රව්‍යෙම්ම නම් අහගන්න මේක ඔන්නෝම දිගටම ගිහිල්ලා අපගමනයේ වෙනසකින් තොරව එළියට යනවා. ඒ කියන්නේ තනි ප්‍රිස්මයක් තිබ්බා වගේම තමයි අපගමනයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. තනි ප්‍රිස්මයක් තිබ්බා වගේම තමයි අපගමනයේ වෙනසක් පෙන්වුම් කරන්නේ නැත. කෙලින්ම ගිහිලා නිර්ගත වෙනවා. හරි ඊළඟට බලා ගන්න හතලිස් නමය පොඩ්ඩක් හොඳට අහගන්න මේ ජාතිය ගානක් විභාගෙට අහලා නැහැ ඒකින්ද මේක හොඳට අහගන්න 49 අහගන්න පැත්තක දිගේ වෙන ඝනාකාර ලී කුට්ටියක් තිරස්සමට පෘෂ්ඨයක් මත v ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතී චලිත අතරමගේ ඕනම් කුඩා ගැට්ටක වැදී ගැට්ටේ ගැට්ටේ වැදීමෙන් අනතුරු කුට්ටියේ කෝණික ප්‍රවේගය හරි
ගැට්ටේ වැදීමෙන් අනතුරුව කුට්ටියේ කෝණික ප්‍රවේගයට මොකද වෙන්නේ? මේ බලන්න. මේක මේ විදිහට ඇවිල්ලා ගැට්ටක වදිනවනේ. ඒ වදින හින්දා මෙයා රැගෙන එන රේඛීය චාලක ශක්තිය අපිට භ්‍රමණ චාලක ශක්තියට සමාන කරන්න බැහැ. මෙයා රැගෙන එන රේඛීය චාලක ශක්තිය අපිට භ්‍රමණ චාලක ශක්තියට සමාන කරන්න බැහැ. හරි. ඒකට හේතුව තමයි ගැටුමේදී යම් ශක්ති හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේකෙදී කෝණික ගම්මතා සංස්කෘතියයි දාන්න වෙන්නේ. චාලක ශක්ති සංස්කෘතිය දාලා භ්‍රමණය ආරම්භ කරන වේගය හොයන්න බෑ. මොකද ගැටුමේදී යම් චාලක ශක්තියක් හානි වෙනවා. මොකද ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තය කියලා දීලා නැහැනේ. ප්‍රත්‍යස්තය කියලා දීලා නැහැ නිසා මේ ලෙවල් එකේදී මෙයාගේ රේඛීය ගම්මතාවයේ ගුරුණේ වෙන්නේ මෙන්න මේකයි. මොකද මේ දුර ඒ බෙදීම දෙකයි. හරි. සමානයි i ඔමේගා. එතකොට i කියන්නේ මේ කෙලවර වතා භ්‍රමණය වන කෙලවර වතා අවස්ථ ගුරුණේක 3 න් 2යි ma වර්ගය. කෝණික ප්‍රවේගය ඔමේගා. m ටෙම් කැපෙනවා. ඒට ඒකක් කැපෙනවා. ඔමේගාට එනවා 3යි v බෙදීම දෙවරක් දෙක 4යි a කියලා. ඔය තියෙන. 3යි v බෙදීම 4යි a කියලා එනවා. ඔය තමයි ඔමේගාගේ අගය. 3යි v බෙදීම 4යි a. හරි ඔය තමයි කෝණික ප්‍රවේගයේ අගය. හරි. ඔය තමයි අදාළ කෝණික ප්‍රවේගයේ අගය. හරි. 50 සුමර තිරස්කලයක් මත ඇති කිලෝග්‍රෑම් 100ක ස්කන්ධයක් ඇති මීටර 5ක් දිග ට්‍රොලියක නිසලව පවතින විට ට්‍රොලිය දෙකලවර කිලෝ 60 සහ 40 ස්කන්ධයෙන් ළමුන් දෙදෙනෙක් නිසලව සිටී. ළමයි දෙදෙනා ට්‍රොලිය හරහා ගමන් කර ස්ථාන දෙක මාරු කර ගනී නම් ට්‍රොලිය ගමන් කරන දුර. හරි. කොහොමද හදන්නේ? දෙන්න දෙපැත්තට ගිහලා ස්ථාන මාරු කරගත්තට කලින් වගේ තමයි පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන්න බෑ. එනම් ට්‍රොලිය යන දුර හොයන්නේ කොහොමද? මේ බලන්න. මෙන්න මුල් අවස්ථාව. මේ මුල. මේකේ මෙතන ඉන්න ළමයාගේ ස්කන්ධය කිලෝ 60යි. මෙතන ඉන්න ළමයාගේ ස්කන්ධය කිලෝ 40යි. ඒතර මේක තියෙන්නේ මෙහෙමයි. මෙතනින් පල්ලෙහාට කිලෝ 100යි බර. මෙතන කිලෝ 60යි. මෙතන 40යි ජී. එතකොට මම සම්ප්‍රයුක්තයට දුර හොයන්න ගියොත් සම්ප්‍රයුක්තය අනිවාර්යයෙන් යන්නේ මෙන්න මේ වගේ තැනකින්. එතකොට සම්ප්‍රයුක්තයට ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳන් දුර හෙව්වා නම් මට මේ දුර හොයා ගන්න පුළුවන්. මේක x කියන්නකෝ. එතකොට සම්ප්‍රයුක්තයට ගුරුත්ව කේන්ද්‍රයෙන් තියෙන දුර හොයන්න ඕන නම් සම්ප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍රයේ වටා බලවල ගුරුණය සමාන කරන සම්ප්‍රයුක්තයේ ගුරුණයට. එතකොට සම්ප්‍රයුක්තයට එනවා 200i g. හරි. එතකොට මේ පැත්තට ගුරුණ ගත්තොත් 60i g වැඩි කිරීම මීටර 2.5යි මේ දුර. මෙතන ඉඳන් මෙතෙන් දුර ඍණ 40i g වලින් ඇති ගන්න ගුරුණය අනිත් පැත්තට වැඩි කිරීම ඒ 2.5යි සමානයි 200i g x. මොකද මට බල තුනක් තියෙන නිසා අර ප්‍රතිවිරුද්ධ අනුපාතයෙන් යන්න බෑ. ඒ අනුව මේක සුළු කළොත් G සහ බිඳුවක් අපන් ගියොත් 2.5 වැඩි කළොත් 15 ඍණ 2.5 4 වැඩි කළොත් 10 සමානයි 20i x. x වෙනවා 0.25 මීටර කියලා. හරි 0.25 මීටර. ඔය තමයි ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන. දැන් මොකද වෙන්නේ? දැන් මේ ළමයා අර පැත්තට යනවා අර ළමයා මේ පැත්තට. මේ ළමයාගේ බර වැඩි හින්දා අනිවාර්යෙන් බෝට්ටුව මෙහෙට එන්නේ.
දැම්බෝට්ටුවේ ගුරුත්ව කේන්ද්‍රයේ මේ වගේ තැනක යන මේක 40 ඉච්චි මේක 60 ඉච්චි කලින් වගේම තමයි කලින් එකම අනිත් පැත්ත මාරු වෙලා තියෙනවා කලින් එකම අනිත් පැත්ත මාරු වෙලා තියෙනවා දැනුත් ඔයගොල්ලෝ මේ වටා ගුරුණ ගත්තොත් මෙතන ඉඳන් මෙතන 2.5යි මෙතන ඉඳන් මෙතන 2.5යි මේ දුර y කියලා ගත්තොත් ඔය y ටෙන්නේ 2.25 මීටර මතක් යනවා මේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් මෙතෙන්ටයි මෙතනින් මෙතෙන්ටයි ඒ කියන්නේ 2x තුරක් විස්ථාපනය වෙනවා කියන්නේ හරියටම 2.25 වගේ දෙගුණයක් 2.5ක දුරක් විස්ථාපනය වෙලා තියෙනවා ඇත්තටම මේක අරන් දෙකෙන් වැඩි කළා නම් හරි හරි මේක අරන් දෙකෙන් වැඩි කළා නම් හරි හරි අපි මේ සාකච්ඡා කළ අවසන් කළේ 11 වෙනි MCQ paper එකේ